සුෘන්තු පරිදි ඔබේ වෛ්‍යවරයා හම්වන්නට සූදාඩමෙන් සිටින්න. අද අපේ ආරාධනාව පිළිගත්ත මේ විශේෂකඥ වෛද්‍යවරයා ඔබට ඔබව හඳනාගන්නට උපකාර කරා. අපි මෙහෙ මාරම්භයක් ගනිමු. අභ්‍යතර සහ භයිර පරිසරවලට ප්‍රතිචාර දැක්වීම සජීවීන්ගේ ලක්ෂණය. අප වැඩි සජීවීන් මේ ප්‍රතිචාර දැක්වීම එකිනකාට සර්ව සමවෙෙන් නැහ. නෂ නත් එකකිනකාට සර්ව සම නොවන නිසා මේ ප්‍රතිචාර වන ස්වභාාවත් වෙනස් වන්නට පුළුව. අභ්‍යන්තර හෝ බාහිර පරිසරයට මෙසේ අප දැනහෝ නොදැන දක්වොන ඇතැම් ප්‍රතිචාර අසාත්මිකතාවයක් සේ හඳුනාගඩටත් ඉඩ තිබේ. ඒ ප්‍රවේශයත් සමක. අපි අද ඇරයුම් කළේ විේ සක්්ි වෛත්‍යවරයා. අසාත්මිකතවේ පමනටවේ ඔබට ඔබව හඳුනාගන්න ටපකාරනවා කියෙන කිව්වේ ඔබට පාලනේ කළ සහපාලනය කළ නොහැකි ඇැම් ඔබේ අභ්‍යන්තරික කාරණාවන් අද දවසේ බේ හෝරාවතුළ දැනගන්නට අවකාශය ලැබෙන නිසා. අපි තාම ගෞරවෙන් පිලිගන්නවා අප යාරධනව පිරි අපට අමුත්තෙක නොව නොවතුම අද වැසටහට පමිණනිීම සම්පන්දයෙන් ළමරෝග සහ අසාත්මිකතා පිළිබඳ රෝග සම්පන්ධ විසසකඥ වෛද්‍ය අජිත් අමරසිංග මහත්මයක් අප යාරදිීතය ආය පුවන් කියල හොම ෞරවයෙන් ඔබතුමා පිළිගන්නා අතර ප්‍රවේශෂටහනේ නවත්ත පුතැනින් විසක්ඥ වෛදතුමනි අපි පටන්ගනිමු. රල ප්‍රේශක්ම ලබාදුන්න්නේ නමුත් අප අසාත්මිකතාවය කෙනන වචනයට. ඔබතුමාගේ බසින් අසාත්මිකතාවයන්න කොමක් අප හඳනාකන. අසාත්මිකතාවයන් කියලා කියන්නේ ැ අප ජීවත්වයනකොට අප පරිසරයේ තියෙන විවිත දේවල් අප ආහාර පියනු බවක කන ඒවගේම පරිසරේ තියන් විය දාපි සම ගැටෙනවා ඒවගේ ආග්‍රහණය කන හුස්ප කන්නවා. මේ ද්‍රව්වය සාමාන්‍යයෙන් කිසිම අසාත්මි කතාවක් ස ලජිකින වචනතක අපිට කොඩ පුරුදු ඇල්ලජ එකක් නැති පුද්ගලයන්ට මේ සාමාන්‍යයෙන් සම්බරිසර ඇතින ද්‍රව්විය ආහාරයට ගන්නා දේවල් අවෂධ වර්ග නිසා රෝග ලක්ෂ නතිවන්නේ නැහ දැන් ඒ දේවල් නිසා රෝගලක්ෂණ ඇති වෙනවා නම්න්න ඒ රෝග ලක්ෂණලට තමයි පැසත්කතාවයි කියන කනෙ සාමාන්‍යන් ශරීරය ප්‍රතික්‍රියන් කර නොකරනාකාරයට ප්‍රතික්‍රිය කල්ලා ඇතිවෙන රෝග ලක්ෂණ වලට තමයි ි කියන්නේ අසත්මිකතම නිස නට ඇල්ලචි කියලා උදාරණ කැටියට පරිසර තියන පරාග මල්වල පරාග. හ ඒක මල් ඉබින්න පුළුවන් ආග්‍රාණ කරන්න පුළල නමුත් කිසිදයක් ඇතිවෙන්නේ නෑ මොමේ අසාත්මිකතාවය තියෙන කෙනට මල් ආග්‍රාණය කළලාම නිසා කිවසුම් වනවා ඇදුම රෝගය ඇදෙනවා එමතා හම කැසීමති. යගේම ඔබගේ නිවසින්න බල්ලා ඔක් අයට අසාතුමදාව ඇති කරන්නේ. ත් සමහර වෙලාට සමහරයට මේ බල්ලාගේ කෙල්වලින් මුත්‍රාවලින් එ ඒ ද්‍රව්්‍ය නිසා අසාත්මකතාවන්න යෙනවා එතකට ඒ ඇතුම රෝගය වගේ වෙන්න පුුවන් ඇම සේත් නාසිෙන් සට ීර ැලීම කියෙන පිනස් රෝගතත්ව වෙන්න පුුවන් එමනත් හමෙහි ඇතිව රෝගයක් වන්න පුළන් මේ ආකාරයට ප්‍රකාශයට පත්තින මේ ස්භාවිකව පරිසරය තියෙන දේවල් වලට දක්මන ප්‍රතික්‍රියාවන් අස්වාභාවිකල දක්න ප්‍රතික්‍රියාව නිසා ඇතින රෝගතත්වය නට ආසාත්මිකතාවයි කල කිය . ුභවික පරිසරේති වෙන තත්වන්ට දක්ුණ ප්‍රතිචාර වගේම ඇතැම් විට රසානික ද්‍රව්‍යපලට ඒ වගින් සහරවෙලාවට අෞෂධ නිසා මෙමනි තත්ව නැතිවන්නට පුළුවන්න්නේද. ඇත විශේෂයෙන්ම අෞෂධ කියගත් තම අවෂද කියැන්නේ අපගේ රෝගන්ට ප්‍රතිකාරන පාචි කරණදේව. ඔත් මේ සම්මය අසත්්‍රතාමනසම ඇල්ජි තියෙනයටට විසිද්ද වෙන්න සමහ රවෂදහමවක්ෂදයම සමමාරෞෂධ ගත්තාම එනිසා ශරීර ප්‍රතික්‍රයායක් ඇතිලා හමේ පළුනගීමක් සමහලාට මේක බරපතලම තත්ත්වයට ගිපත්තේප රුදිරපීරන්නේ අඩු වෙලා සීහිමුරචා වෙලා ඇන ෆිලෙක්සිස් කියන භානක තත්වය ඇතිවෙන්න පුළුවන් ඒගේම සමාට තිවී ඇැතිවන්නත් පුළුවන්. එත රසායන ද්‍රවිය ගත්තාම මේ සර්ස්්‍රානිකවත් අපේ හැම තැනම තිබෙනවා විශේෂයෙන්ම රසාන ද්‍රව් වෙසා රසානික දේ විශේෂ වාතයේ තිබෙන. ඇවිධ අනුුවලින් අසාත්මකතා නැති කිරීීම පමණන්නේ තියෙන අසාත්මකතාවන් වර්දනගන්න ඒක නිසා ඒ වගේ රසායන ත්‍රග ගැත් අපි මේ අසාත්මකතාව නිෙ තත්ව ලේ තියනකට සැලක්ිව යුතු වි නිශ්පාන වලදී මගේ න සමහරයටඔය රබර් වගේ නිෂ්පාදන වලදී ඇතම් රබර්ග හිමබ වෙන්න ෑනත්මහර ලාට වෙන්න පු පු වර්ග සල් වගේගේ අසාත්මකතාවයට වඩා එක වෙන්නේ තියන අසාත්කතාව ීවර කිරීම ම. සාමනය ක්ෂණ හැටියට බතු සරලවාපිට මලින් කිවනපුුත්ත පොදුවේ හඳනාගන්නට පුළුවන් හසාමිකතාවේ ලක්ෂණයන් . බොහවා අය හිතාගෙන ඉන්නේ අසාත්මිකතාවයක් රැත්තම ඇලෙජ කියලා කියන්නේ. හම්හේ ඇතිවන ඉදිම කැසීමක්ට මේ පින්තූරගන්න පුළුවන්න. ඒ වගේ හමේ පළුනැගීමක් කැසීමක් ඒ වගේයක් පමණයි කියල සේට්නත්තම් ශරිරයේ ඉ දි පමණයිත පොදුවේ අපි මේ අසාත්මකතාව නක්තම් ඇල්ලජි කල හිතන්නේ. නමුත් ඊට වඩක් බහුලෝ තියන අසාත්මකතාවන් තම පිණස කියෙන රෝගතත්වය. පිනස කියෙන රෝගතත්වය බොහය හඳුනාගන්නේ නෑ ඇල්ජ නිසාසිනත්තම අසාත්මගතාවයන් නිසා ඇතිවවයක් කියලා. එතකොට ඒ පිනස සහ ඇඳම රෝගතත්වය වැනි රෝගතත්වයන් පවා ඇතිවන්නේ අසාත්මකතාවය නිසා. අප ශේෂණ දැනත තුදේ එනිසාතම අපි අරම්ේ දෙදකිවේ ඔබට ඔබගෙන දැගන්නට හොද අවස්ථාවක් කිය ඇම් අය වෛදතුමනි. පති කාර කරන්නේ මේ රෝගගේ ඇතිවලාතිය ලක්ෂණ වලට විත රැනමුත්තයි එහහි මූලේයටට ප්‍රතිකාරන්නේ නෑ අපි මූලේස්වාගෙනය මතම මහිත කරන්නට විශේෂයෙන්ම මේ තත්ත්වය දකින්ට තියෙන්නේ ඇදුම් රෝගය සහ පිනස් රෝගය හා සමානම දැන් ඔබගේ ශරීරයේ ඇතිවන්නේ පලුනැගීමක් නැත්තම් ශරිදී දිමීමක් ඇතිවනම් බොහෝවෙලට මේක අසාක්්‍රාවත් ලෙ හඳුනාරන්න. අඳුලාගන්න ඒකට ප්‍රතිකාර ගන්න එක සිද්ධ කරනවා මොත් ඒ ප්‍රතිකාර ගැනීමදීත් කෙටිකාල්ලන ප්‍රකාර තමයි ගන්නේ මේ රෝග මෝලේස්වාගෙනයන්නේන්නේ. නමුත් ඊට වඩා බහුලුව දකින දෙයක් තමයි විශේෂයමම පීලස කියන තත්ත්වය අසාත්මක තත්ත්ාවයක් කියලා හඳුලාගන්නේ නැතිව ඒ සඳහා අවශ්‍ය ප්‍රතිකාර ගැනීම එතකොට මේ ප්‍රතිකාර ගැනීමටි පුොදුව මේ ඇන්ට හිස්ටමින් කියන පොද්දුුවේ භාවිතාවේ වෙලදනාම් වශරුනිකං භාවිතාව තියෙන නම් රශියයක් තියෙනවා ගතකොට සමල්ලට මේ අවෂදධ ශාාවට කියලලා ාමසිකටහල මෙන්න මේ පෙත්ත දෙන්නකිවාම මේ පිිය්වාටස ඒ වෙලාවටේ අසත් ප්‍රතාව නතිවෙන අහින් සට දීරම් ගැලිීමන තියෙනවා හම ැසිීමන්න තියවෙන උත් මේක රෝගය මූලේ සොයා ගැනීමක් නෙවෙයි ඒ අවස්ථාවේ තාවකාලික වශයෙන් විසතුමක් සොයාගැීම. දීර්ල් කාල් වශය මේ. දීම සිදුවන එතකොට අන්න ඒවගේ අවස්ථාවග තමයි රෝක මූලේ ස්වාගන්නෙකි වැදගත්කමති මොන දේ නිසාදමි ඇතිවන්න කියලා මෙතරවී වැදගත්වන දෙයක් තමයි අර ම ඉසල කිවගේ බෝහය අසාත්පකතාවයන් කියලා හිතන්නේ හම කැසීම පලු නැකීම වගේ දෙයක් නමුත් අර පීන ස්්‍රෝග තත්ව විශේෂයම ඇතිවනම අසාත්පකයද මේක හරි අමුත් වී දැඟ උදාහරන්න කෙටියට අපි හිතනවා ආත්කතාවක් ඇතිවෙන්නේ නෑ කියලලා කිරිවලින් අප. රිවා පලු ග න නිසා ෑනක මට ඇල්ජක් නැත් කිරි බොන්න සමහර අයට එලකිරි බොන සමහරයට කිරි පි වශෙන් වෙන්ඩපුලන් දීර වශයෙන් වවැඩප්ලයින්ක සහරයට ඒ අසාත්මිකතාව ප්‍රකාශ වෙන්නේ නාසින් සොටග දිරගැල්ම කෙට විතරයි. අන ඒවාගේ අවස්ථාවකිරි තමයි වැදගත්වන්නේ කිරි නිසා එලකිරි නිසා යම් කිසි ආකාරකෙන් අසාත්මිකතාවයක් තියෙනවාද කියලා ඇතිකරන අද කියලා හොයාගන්නෙක පරීක්ෂණකින් හයාගන්න. හමට දර්ගෝ කතතා කරන්න පුළුවන් කරණ කහිපකට බතුම ප්‍රවේශය ලබා දුන්න හවේ මෙෙම පටන් කටමු දැන් කොඩක්වෙලවට දරුවන් සම්බන්ධය. සහ වැඩි හිටියන් සම්බන්ධයෙන් කතා කරද්ද. ඇතැම්මයි කියනවා මේ ලදරෝ අවදයේදී. ඒ සාත්මිතාවයන් පසු කාලෙකද එක නැතිවලයන්නත්තුල න් හෙමනත්න දරවාදී නොතිබන ඇැම් ලක්‍ෂණ වැඩිහිටියදයේදී මතු වෙන්ඩත් පුල. අපි දරුවන් පිළිබඳ මුලින් කතා කරම් බායන මේ අවස්ථාව බුතුමාට තියෙනත්දැකී මනුව අපි වගේ රටවල් වල දරුවන්ගේ වැඩිපුරම දැකගන්නට පුළුවන් නසාත්කතාවයන් මොනවද. දරුවෙක් හිපදුන අවස්ථායින්දලි කතා කලොත්තේම දරුවන්ට මුලින්ම ඇතිවන අසාත්මිකතාවයන් තමයි හමෙහි රෝගම අප්ිමිකට එක්ීම කිය කියවා. මහි වියලිගත්යක් හම රතුවීමක් හම කැසීමක් මේ බොහෝ විට ඉපදියල මාසකීපයෙන් විතර ටන් අරගෙන අවරතු ගණනක් එක තියන්ට පුල සමහර ලමින්ට කුඩා තමත් අඩු වශයෙන් තිය සමහයට වැඩියන්තියෙන. එතට මේ අසාත්මික තාවයක් නිසා ඇතිව වන රෝගයක්ත් හම එක්දීමක් කියලා කියන්නේ එත්ල කොට දැන් ඔබ කල්පනා කන ඇති කුඩා දරුවෙක් අපිත මවකිරි පමණක් බොන දරුවකුට අසාත්මික තාවයක් කොම දැතිවන්නේ මෞක්‍රියසා මෞකරියල්ල අසාත්මකතාව ඇත්වශයෙන්වෙන්නේ ඇතැම්මට ඒ මව ගන්න ආහාර මවකිරි සමඟ ඒවයි තියෙන ද්‍රව්විය කාබික දව්‍ය රසාය ද්‍රව්‍ය ඒ ළමයට ඒ මවකිරී සමග ශ්‍රාවෙන. එතර අන්නේ ඒ ශ්‍රාාවවීම් නිසා ඇතිවන්න පුළන් අසාත්පිත උදාරණ කිටියට දරුවා එල්ල කිරිවලට දකතාවයක් වන්නඩ පල මේ එල කිරවොට නසාත්මකතාවය දරුවවාට ඇගේ පළුනැගීමක් හැට නෙමෙන්නේ ඇගේ ඉදීම ඉමක් න හැට නමෙන්නේ. මෙහ සිදුවන්නේ එල්ලකිරී ළමය නදිත් නෙබුවත් මව ඕනවනන්ගලකි ඒ අඩංගුව රසාන ද්‍රව්වේ කාමණික ද්‍රව්‍යඒ කෙමිකල් මෙ කිමකල් කොම්පසිෂන් සල් ග තියෙනෙ කෙන්නේ. රසාන සංගටක මෞකිරි සමග ළමයා පානය කිරීම නිසා ළමට අසාත්කතාවක් ඇතියෙන. එතර මෙතරනි නිවැදගත්තන්නේ ලමයාට තියෙන්නේ මවකිරී නිසා ඇ වැලකිර නිසා ඇතියන අසාත්මකතාවයක්ත කියලා හොව්ොත්තපි ොහොයන පරීක්ෂණ කීපයක් තියෙනවා. ඒ පරීක්‍ෂණ මර්ගයෙන් අපිට කියන්න පුළුවන් මවට. පස එලෙකිරි බොන්නන පා කියල එතකොට සමහරයට අර අසාත්මිකතාව එක්ෂීම කියන්නේ හමේ චර්මරෝගගේ ේටම නැතිවල.ඒවගේම මේ දරුවන් පරිසරයට උද මාදීකකිවගේ අලතුතින් බද දරුව සහරමන පරිසර ත්වලට තාවමත් හුරු මින් සිටින එහමවස්ථාවන් වලදී ඔය දූබිලි උතුමාකි වවාගේ ගෙදරඉන්න කුඩා සත්තු සුරතලුන් මේ යනවා බලන්න දකිින් මෙතන එන්නේ ඒ ඒ අවස්ථාවනුත්ත දරුවන්ට ප්‍රතිචාරදක්වනවා. ඊළඟට එක්සීම කියන තත්වය බෝදුර ලමයා ලොක්ව වන කොට වැඩි වැඩවට වරුද ක් නක් වලට එක්සිීමගේ තත්වය ක්‍රමාණු කොල අඩුුවලන සහහාරයටක දිගකම තියෙනවා නොත් ඉතාම සුිරිිසම ට පසිතන් ඊළඟට ඇතිවන රෝග තත්ත්ය තමයි මේ ඇදමරෝගය දැමේ ඇතුමරෝගය එකකට අපි ඇල්ජික් මාච් ක කියලකන ඉසල්ලා පටන්ග එක්ීම ඊළඟට ඇධම රෝග ඊට පස්සේනවා පිණස එතකොට ඉල්ඟවස්ථාව එකොට ඇඳමරෝගයේින් මේ ආකාරයටම විදු දේවල් නිසා ඇදුමරෝග ඇතිවෙන්න පුළුවන් නැ කුඩාම දරුවන්ට ඇධුමරෝග තිවන එක හේතුවක්තම වෛරස්සාආසාධ සම්ප්‍රතිශා ඇඳල සම්ප්‍රතිශාවට අමතරව සෙම්ප්‍රති වරුණු කොටම එකත් එක් මද රෝග ඇතිවන එකවාාර්ගයක් ඊට අමතරව කන්න ආහාරවර්ග නිසා පරිසරී තිබෙන දේවල් නිසා ළමයට අසාත්මගතාව තිවරු. එත මේ අසාත්මිකතාවෙන් නතර වැදගත්ම අසාත්මිකතාව ඇත්තයි මේ ඩස්ට මයිතමනන් දවිලි මැක්කා කියරඒ සතාගෙන් ඇතිවන අසාත්මකතාව මගේතව මි ි සල්ලත්ෙන සාකච්චා කලතිතර දවිල් මැක් කියන හැට ොපිෙන සතෙක් තර මේ මැක්කාගෙන් ඇතිවන අසාත්මිකතාව ඇල්ලජි නිසාහ ලමයිට ඇඳමරෝග ඇවන්න පුලුවන් එදකොට මෙතනදී වැදගත්තන දෙයක් තමයි ඒ අසාත්මකතාවේ ඇතිවන්නේ දවිලි මැක්කාගින් කියලා හොයාගෙන. ඒ දෝවිලි මැක්කා අඩු කරන ක්‍රම අනුගමන කිරීම. එ රෙදි නිතරම සතික සැරක්වොගේ සේදීම සොෆ් ටෝයිස් ැනෙමේ පුළුන් සහ රෙදිවලින් තන්ලද සෙල්ලම් බොඩුලමෑ නොදීම කාපට්තියන විශාල් වසියන් රෙදි කාපට්තියන කාමරවල නොතිබීම ජනල් රිදි තු ජනල් දි දැ මේේගේ ක්‍රියාමාර්ග අුගමණ කිරීම තුලින්ම ඔබ දරවාගේ. ඇදමරෝගගේ සමය කරන්න පුළුවන් එක මේ දවිලි මක්කාඩුගේ නවගේ කාබරේ හොඳට වාතාශ්‍රී තියන වනන් තත්තමන අඩුගතියක්ක්තියරන දල මක්ක ඇතිවෙන්නේ නෑ රන්න ඒවගේ ක්‍රියාාව ගැන තන අදුමරෝග අු කරන ල රගත්තන්නේ දවිලි මැක්කාන්නේ සාමයක ඇතිවන්නේ කෙල් පරීක්ෂණමගින් හොයා ගැනීම. ඒතම ැතගත් වෛදවර කවැටියට මේ කාරය උතුමගේ විමසක ප්‍රයුක්්‍යත කියන්න මොදන්න නෑ සමහරයන් කියන පුංචි කාලයද ලම ලමයිව මෙම පුරදු කරන්නන්නේ. ලිලට පුරන්නව හැමනත්තම් ඕනෑට බඩ පිරසුදුකම පුරදු කරන්න එප පහෝකාලයක්නට හොඳන ඇත්ත කතාව මේ යගුස ඇත්තක් තියවා. ඒ ඇන්නේ දැංස්වාගෙන තියනවා මෙතලි දවිලි මැක්ක ගෙනන එකතතාගලි දූලි මක්ක ගන ම කියන්නේ බැක්්ටීරියවර්ක දැන් අපේ සභාවික පරිසරය තියන බැක්ටිකිය වර්ග ඇත්තවශම විශේෂ ක්‍රියා භාරයක් කරනවා ඒ ක්ටරියාවලින් බහතරයක් අති බහුතරයක් ශරයට හිතකර බැක්ටේරිය මේ හිතකර බැක්ටේයා මගින් ශරීරයේ ඇතිවෙන අසාත්මකතාවන් අඩු කරනාවය ෙන ද වායාගෙන තට මෙත දවිලි ගැන අපිතාරන්නේ පරිසරයේ විශේෂයෙන්ම අනවශ්‍ය විදියට ප්‍රතිජීවක ධීර වර්ගයදීම ඒව සුදුසුනෑ යවගේම ඉතාමත් වැඩි වශයෙන් ප්‍රතිවක අවෂ න්ටිබාටික්ස් කියල කියවා න්ටිබ ටික් ලාමට දීම සුදුසුනෑ තන දි වෙන්නේ ඇන්ටිබටික් ීම ්‍රතිජීවක ධියරවර්ග පාවිච්චි කිරීමන් නිසා සිද්ධ වෙන්නේ පරිසරේ තියන හිතකර බැක්ටිලයා විශාල් ප්‍රමාණයක්ක්ම තියරු. හ ඒක එහෙමද කියලා ඔබ හිතන්න මේ වෙලාව කෙඩි වෙරාමයයක් සඳහා ඉතාමක්මනින් අපි නැවතවතක් මේ ේසකන වයිද්‍යවරයා. ඔබේ ශරය ඔබට ලබාදන ප්‍රතිචාර අසාමිකතාව යක්ටම්. බ හඳුනාගන්නන්නේ කෙේද යරය ම් ලද ම රග සහ ක ප ද මහත් පට පැද ල ක ට ඔබ දරය කර දුවන්ට පටික ඩිපු දරුවග තා න තුමගේ ප්‍රායෝකත්දග ්‍රාශයක් ය දරුවන් එක වැඩ කරලලා. අර. ම්මලාගේ වැඩිහිටියන්ගේ මතව ගන කතා කලේ වෛදෝය කළට බුදුමානයක බැහර කලේ නෑ තෙම්ම කරන ෑන. ඒ බොරු මත මිත්‍යාවක් නෙවෙයි. දරුවන්ව පරිසරයට සහ අධ්‍යැකී වට කුඩාකාලේ සිට විවෘත කල යුතු කෙනෙකටම බදමත් හරමින් ටි. ඕ! තැන් මේ සම්බන්ධ බටිහිට ටවලත් පර්ේෂණ කරලා තියනෙන විශේෂ ජයර්මී වගේරටවල එකම ජාතියක ළමයි අරගෙන. නගරබද සහ ගම්බද කියන කොටස්තික. එගල්ලු විග්‍රහ කරල බල්ල තියෙනවා අසාත්මිකතාවයන් වැඩි යක්තිෂයම වැඩි නාගරික පරිසරය තුළ ගැමි පරිසරයතුරන් අසාත්මිකතාවය නඩුුව කන්නේ එක්සීමක් කියන රෝගතත්ත්වය ස කියන රගතත්වය සහ ඇදම රෝගතත්වය අඩු. විශේෂයම් මේ ෆාම්ම අවසක ගොවිි පොළවල්ල ජීවත්වන දරුවන්ගේ. මේකට හේතු හැටිරේගොලො හිතන්නේ අර ස්භාාවක බැක්ටේයා තියන පරිසරයක මෙලාමයින් ජීවත්වනාය අනශ්‍ය විදියට ප්‍රතිජීවකවෂද ප්‍රතිජී දියර පාච්ෂ කිරීම අනවශ්‍ය විදියට පාච් කිරීම කරන්නනෑ කියලා. මෙතකොට මේ අසාත්මික තාමයල් කියල කියන එක ලෝකයේ දැන් පපිඩිමිකයක්ක් විශාල වශයෙන් ප්‍රතින වසංග තැක්ක පතිරයනවා.ඒට හේතුව කියලා කියන්නේ මේ අපි අනවශ්‍ය විදියට මේ අනවශ්‍ය විදිියක පිරිසුදු පරිසරයක් තෝරාගැෙනීම කියනෙක තමයි හිතන්නේ නාගරීකරණයක් එක්කාාපු දෙයක් මේක පරිසර දූෂණය නිසා ඇතිවන දෙයක් ඉෙමෙයි. ඇත්වශයෙන්ම අලුත් පරිසරක මනිසා යොමුුවීම නිසා ඇතිබඳ දෙයක් කියර තමයි නෙත කොට එක පැත්තකින් බෝ වෙන රෝග අඩුුවෙන අතරේ බෝ නොවෙන රෝගයක්න සාත්මිගතාාව අතිශයම වැඩිවින් හන ලෝකයේ මේකට හේතුවඇතම මමාරකිවෝ විදිට අනවශ්‍ය විදිර භවික පරිසරය ඉවත්ව ස්වාවි පරිසරය තුළ ජවත්වීම ඉතාමත්ම වැදගත්වෙනවා අසාතුගතාවය අඩුවීමට. වදකත්න. අති ඒක නිසාම අහිිතන එක හිතහේ ධාරණය කරගන්න පිරිසුදුව ඉන්නක එකක් අනවශ්‍ය විදියට ප්‍රතිජීවක ෂධ ප්‍රති ජීවක දියර පාවිච්චි කල්ල මේ ඉතාමත් බයින් වගේමලා හට බයවල ඩක්කැදේද. කියලා එහෙම දකින් පාවිච්ච කිරීම තිලුම් නිසා න්න හසම තතාම ද දතු රෝග වැඩ පුලම් පිස ල. හ. හිතක බැක්ටේරයාද පරිසරය කොටස් නිසා. ඒ පරිසරයෙන් අප වෙන්ව වෙන පරිසරයක් නිර්මාණය කොත් ස්භාවික පරිසර අපට දඩුවම් දෙන්නට ඉඩ තිබේ.ය වගේ කොඩා කලම මේ දරුවන්ට දෙ ආහාරර්පාන, ඔන්ට විධ ආහාරපාන පසුකාලෙකදී පුරදු කරනණට බා එය ලබාදීමම සුදුසය කරලත්කංට ආහාර විධා විධාහර ලබාදීමත් අතිශමවැදගත් කියලා හොයාගෙන තියෙනවා. එඉද ආරදීම අනවශ්‍යවලීත ප්‍රමාධ කිරීම සහ ඉතාමත් ඉක්මනින් දීම සුදුසනෑ සාමනින් මාස හත්තර හය වගේ කාලේදී ළමයායටට ආර වර්ග හඳුන්ලද විා ආර ලබා දීමත් ඉතාමත් පවැරගන මෙත නිදි අර වෙලඳ පොලින් අරගෙන දෙන්න එකන්නේ. එක් වර්කයක ආරකට ලම්මය පුරදු කලාහම. ඒක නිසාත්කතමන් වැඩින හොට විධ ආහාර පාන ලබාදීම ස්වභාවික පල්ලතුර සුදාවික එල්ලබොලු ස්භාවික සහල් වර්ග ඒ වගේ දේවල් ලබාදීමම තතිශම වැදගත්වන මෙතනි ර සමහර මතයන්තියනවා මේක හොඳ නෑ මේක රසායන ්‍ර්විදාතියනවා මේකට සමාට හෝමෝන් නැතුල් කල්ලතියනට ඒ වගේ දේවල් ඇත්තුවශම වි්‍යාත්පක ඔපපු කරල නෑ. ඒවා අනිත්ත්‍ය තමයි පිසමීම ක්‍රියමිලතුරින් ඇත්තුවශම ැව වෙනයි වගේ ඒගේ දවල් ත කට ළමයාට විද ආර ලබදීම ති. මෙ දගත්වයන කුඩා කල සිට මේ අසාත්මගතාවය අඩු කිීම සඳහා. හ වාසනාවකට දරුවන්ට මෙමනි තත්වය හ අසාත්මිකතාවය හැ කලා ඔපල්පනරට ඇත ට දරුවන් කොඩාකාලේ තුමාකකි වගේ වද රු හට මේවාගේ තත්ය හඳනා ගන්නට පුළුවන් මංන් විරම්‍ය අතර දීත පුතුමාගගේ හව දරුවන්ම ත් අසාත්මිතාවයන් හඳුනා ගැනීම සඳහා විශේෂත වූ ක්‍රමභේදයන මැත්තම් පරීක්ෂනාදය කරන්නට තිබෙනවාද කියල ඇත්වශ තිබෙනවා. එතනෙද සාත්මකතාවයන් පිල්ිබඳ වෛද්‍යවරෙක් සිදු කරනවා ප්‍රධාන පරීක්ෂණ දෙකක් මසන් ම මිසර වැඩසටහනති පෙන්වා එකත් තමයි චර්මරෝග පරීක්ෂණී චර්මරෝග පරීක්ෂණය කරන්නේ අප තෝරාගන්නවා දරවාට ආසාත්මිකතාවේ නැතිවිය හැකි ද්‍රව්‍ය මොනවාද කියලා අප හිටම කිරී බිත්තර සෙත්නැත්තම් දූවිලි මැක්කා එසෙත් නැතම් පරාග වර්ග වගේ අදාල දේවල් තෝරගෙන ඒවයි බින්දුවක් හමතුල තැන්පත් කල්ලා. වසේ පොඩිසீරීමමක් කල විනාඩடு විසකින් කියලා. ඒ කියවීමේ ප්‍රමාණය හැටියට පිතීරණය කරන්නු මෙන්න මේම ද්‍රවය අසාභ්‍රතාවයන් තියෙනවා කියල ඒට අමතරව රුදිර පීක්ෂණකින් හඳුනා ගන්න පුළුවන් එකකන සාමාන්‍ය ලේ පරක්ෂණයකනුත් මේ වගේ හඳුනාගන්න පුළුව. නවතර ඒ පරීක්ෂණ තෝරා ගැනීම යමකිසි ආකාරයකින් ඉතිහාස රෝග ඉතිහාසය සහ රෝග ලක්ෂණ පරීක්ෂාකිරීම අනතුරුව තමයි කරන්න නතකොට ඒ සාමාන්‍යෙන් ගිහිල්ල කරගන්න පුළුවන් දෙකුත්න්නේේ ඇත්තරම ලංකාවේ දැනට මේක ස්ථාන කිීපේය පමනයි පරක්ෂණසි. කරන්නට ඒකත් මම හිතන්නේ දෙමපියන් හිතේ ධර්නය කිරීම වදකත් ඒ වගේ මර අසාත්මිකකාමයන් තියෙනවා කියන එක බොහෝ දන්නේ නෑඒහිම ප්‍රශ්යක්ක් තියෙන එක තමයි ලොකෝ ප්‍රශ්ටේ මටම මේ තියන ලෙදේ ඇත්තවසම ඇල්ර්ජිනි සාහතිව ජක්ති න දන්නන්නේ ෑ විශේෂ පිනස වගේ තත්වයෙන් සිය දහස් කරන අය දුක්විදිී නොද මේ දුක්විනීම සිදුවන්නේ ඔබට යම්ගසි දයක් ආරයක්ක් න්සමනත්ම පරිසරෙතින යම් කිසි දෙයක් නිසාය කියල හඳුනාගෙන ඒද ඉවත් කලාම බෙටම මේ රෝගතත්වේ නැතිරන්න එඒහම හඳුනාගෙනවත් තමයි තවම අපිට මේ සමාජයේ දකින්ට ලැබෙන නත්තිේ. උතුමකපකාක් නිතාමකක් විශේෂම දරුවන්ටද මේේද වසල්නන් දරුවෝ නිවැස් වලෙන්නේ නොමුත්ත බොෝ වෙලාවට උදෑස නවද වෙලා පාසල්ලයනකොට කිවි සුම්යෑම පස්සේ දරුවන්ට සුස්මගැනීම පහසුතාවයන්. මේවා දකිද්ද එක වයිදරයෙකුල්ලකට යනවාල් යම්කාලයක්. පස්සේ අඩුවෙනවා ආයි වැඩි වඋනාම බොහො වැඩ දෙමෝපියෝ කරන්නේ වෙනත් වෛද්‍යවරයකුලන්නිකන ොමිසක තත්තේ මූලේස්ොයාගෙනයම ෙබේ කිවිසුම් යාෑම සහ උදසශනාවද වනකරදන අපහසුතාබත් ම හිතන මෙහි ලක්ෂණ හැටට පෙනවා. මේ තත්ව ඇත්ව වශයෙන්ම මේ වැඩිහිටියන්ගගේත් දින් තීර. ඩිහිතියනොත් විශාල වශෙන් පිඩාමතිවා දැන් මගේ ලඟටන සමහර ඩහිටියන් අවදු සිගනන් තිස්කනම්ගේ රෝග ලක්ෂණලින් පීඩාවිදල් තින සමාට කල හඳුනැනෑ මොක්ද මදියල සමහට ඒගල් ගන්න අවෂයක් නිසා තමයි පී සැතිවලන්ේ අෞෂදය මොකක්ති කියල හඳුනගෙන ඒකවත් කලලා ම ඒේටම පිනසත් කන තය සමහලට ඒගොල්ලයා ගන්න එක ආර්දරයක් අපපිතු මුකිරි තර මේ කිරි කියදේ මොකද හුගක්කා හිතන්න කිරිවවාම මේ ැෙම පලුන ගමක් කන්න සාත්කත න්න එකමට වෙන්න්න බැයිමක් කියන සමාට ල්ල කිය න කිවසු න ම කිවට ඇක් න එතකොට තනකල ඒකට හේතුව තමයි ඒ අලචි කියන එක සාමාන්‍ය මාජයන මතේ තමයි හම ර ගක් කිය ම න මට ප්‍රශ්ටයන ොට න මයි කියන්න පරරික්ෂ ල ල කි. ල තිය ලජ ත්වය නිසා තමයි ටම පින සරුගඇති මල ඇදුු රෝග තිබුණ තරන්න ඒබගේ හඳුනාගැනීමක් කිරීමතය මහිතන මේ ඇජිවල දගත්ව වන්නේ තුම දරුව කතාකරට පැබ වැඩ හිටියට අත්තාවයි අතර ැද්දේ මහිතන මේ රෝම ශිෂ්ඨාචාර කාලය දලා ඔයසාත්මිකතාව පිළිබඳ ඉතිහාසයක් තියෙන අගස්ටස් ලෝඩියස් කියන මේ සහෝදරවරු තුන්දනාට අසාධිකතාවේ තිබුණා කියෙන තමයි ඉතිහාසම කතාවලියලතිෙන් ඒ නිසා අරකිව වගේ පරම්පරාවේ පරම්පරාවේ ගස සෝයාගෙන අද එෙම නැත්තන් නිවුන් දරුවන් පිළිඳව කතා කරදදිත් මහිතනේ ලක්ෂණ එහෙමම යනවා. පරම්පරාවෙන්න්න අසාත්මකතාවයන් වැඩි. නැඋදහන්න කැටියට දෙමව්පියන්ට එක්කෙකොට හ දෙදනකොට තවත් වැඩි අසාත්මිකතා වැැනිගෙන අධම රෝගයේ එක්ීමසේනතම් පීනස කියන රෝග ලක්ෂණ තියෙනවා නම්. දරුවන්ට ඒ අදමරෝගය සීමසාහ පීනසරකගින් රෝගතත්ය නැවීමට තියෙන. සම්භාවිතයි වැඩ ඒක හොයා ගෙන තියනවා. ඒගේ එකම පවුලේ දරුවන් කීපතනකට ඇතිවරන්න පුල. මේ සමහට පරිස සය සාදකක් නිසත් වන්න පුරළ දැන්. උදහන්න කෙටට පවුලක්කි එක පරිසරය එක නිසා ඒ පරිසරය හේතු නිසත් ඇතිවන්න පුලුවන් ලක්ෂව ත අමතර සමමාට සහර් ගස්වර්ග තියෙනවා ඒ ගස්වර්ග නිසා ඇතිවනවා අසාත්පි තා අතර ඒ ගස්සාසතය පවුල ජවතයනවා එතකට ඒක නිසායි මුල පවලට ආසාර්ක තත්ත්වන්න නැතිනවා. මෙහිදී අර නග්‍රීරණය තියෙන අනිත් ප්‍රශ්නය තමයි විශේෂීම පාර් අයින ජීවත්වීමට පුරදීමද මේක සාමාන්‍ය අපි අර. සා අපි සාමාන්‍ය සංස්කෘතිය ලක්ෂණකට පාරයින්නක ලං ඉන්නක හොඳයි කියන මත එකක තම න්නඇත්වශන පාරයිනක ජීවත්වම් සුදුසු නෑැ. අවම වශයෙන් මහාමාර්ගයක් නම් මිට තුන්සියක් ඇතින් තමයි ඔබගේ නිවස තියෙන්න්න ඕන එතට නිවස පිහිටලතියන්නේ මහාමාර්ගයක් අයිෙ නම් ම දැමග ලට එහ රග න්නම් මගැෙන ඒ තම හේතුව. තම හේතුදේ ඒ බලාගන්නෙකොහොට බලාගන්න එක විදිියක් තමයි ඔබ අපිතිමු නිවාඩු කාලයක මැත්තම් මේ වාසල් විශෂ අඩුවක්තියෙන වාස්කක් කල. ඒ අඩුවතියෙන්නේ වාහන සංචරණය අඩුවීම නිසා. එතර ඒ ඒ වගේම අර. නිවාඩු දවසක නිවාඩු කාලෙක සති දෙක තුනක් වොය කාලෙක් ඔබ නිවසෙන් බැහැර ඉන්නකොට මේ අසාත්පක තත්වවෙන්නඇ ති රෝගය පීනස රෝග අඩුවෙනවානම් එක ඇන්නෙ මේ නිවස්තින පරිසර ත ඇත හේතුව. අ ඒවගේ සරල ඉතිහාසයන රෝග ඉතිහාසය ගැන විග්‍රහ කිරීමකින් සහ සමාහ ක්‍රියමාර්ග තුරන අපි ද ගන්න පුළන්මොකදම සාත්කතාවයන්ට හේතුව කියලා. මේදින වැලත්වශේ අසාත්තුක තන විශේෂ මඩුවලදීම. ද ශෂම කොළඹ නගරේ වාහන ප්‍රමාණය ඉතාමත් මාඩුයි. ඒ වගේම අසාත්මකතාවයන් වැඩි වන සමාට කර්මාන්ත ශාලාවලින් පිටවන දු මාඩුවයි මේ නිසා අසාත්මගතාවයන් විශේෂම පීනස්රෝගය අධමරෝග අඩුුවලතියන්නන්නේ එට දරුවන්ගේ නං විශේෂයෙන්ම මේ රෝග බෝවි මඩුවෙලතින්නේ. ගො බොම ඇදකැන වෛර සාධනනාටයි ඉකද පාසල් ඇැන්නේනේ බස්වල ඉමනතා වන්න පොදවාහනොල ගමන් කිරීමටයි පාසල තුළ සංචරනයාඩුව. ඉතර ඒ නිසා මේ ආසාද සතතිව ැද තත්යාඩට වෙලා තියෙන් විශේෂෙන් තර විශේෂයම ඇලජ තත්වන්න අඩුවක් තියෙනේ දස වදරකවැටට තුම සන්තෝය කිය නිරගින් නොදකැසිටීම තමයි හොඳ වෛද්‍යවරයකගේ බලාපොරොත්තුව ඒකයින පරමාර්තය වන්නන මුත් රෝගිට ප්‍රතිකාරකිරීම සහ තමන්. මේ රෝගය එහෙම නැත්තමේ තත්ත්වයට පිලියම් හැටියට තමන්ගේ ජීන තත්වය සකසා ගැනීමකෙන් කාරනණදක පි ඳොතුමයක කතාර බලාපරති රැක් දරුවන් පිඳ අපිතා කර වැඩිහිටියන්ට ැෙකටත් රුවල් ස වැඩ හිටියන් අත ඇතිව නසාමක තාවල වෙනස්කම් තිබිනවාද වජතුමන. ැන් එක්සීමමා කියන තත්ත්වය වැඩිහිටියන්ට ඇති එක්සිීමමා තත්වය දරුවට ඇතිවන එක්සිියම තත්වට පොඩි වෙනසක්තියන. මොකද වැඩිහිටියන්ගේ එක්සීමමා තත්ත්වය සම්සාමාන්‍ය මුළු ශරීරය මෙනෑ කොටසක පමණයි තියෙන්නේ එතකොට ඒ වැඩිහිටියන්ගේ එක්සීමමා තත්ත්වය සාමාන්‍යෙන් අසාත්මිකතාවයක් නිසා පමණක් සිදුවන දෙයක් තිබී සමල්ලාට. එක ඊට අමතරවඒ ස්ථානයේ හමහි ඇතිවෙන වෙනස්කම් නිසා ඇතිවන්න එක්ීම තත්වන් තිෙනොන් ඇදුපුරෝග ගත්තම ඇත්ව වශයම වැඩිහිටියන්ට අසාත්මිකතාවයන් නිසා ඇතිවෙන වැදුපුරෝග වැඩි දරුවන්ට වඩා ඒගෙන අප ඒ තවදෝඩත් කතා කර බතුමාගන ට, අවකාශයක් අ වශ්‍ය වෙන ෙට വරായ ാണ ാാണ. ඒ රදාව ලද විස ක් යිද වරය රෝග සාත් ි රෝග පි බද ක් වයිද්‍යය ත සි හත් ේ ම ාෝගක වයිදවේ පිට ීතගෙන නවත නැවත හිත බලන් හැර ලට වැදගත්රන්න ගනාව කට කාලතතු තැත්තුමට පහැදිලිර දරුවන්ස වැඩ හිටියන් ත වෙනස් ම්තම තු ගේම හිටියේ ඇද ත්වේ න. හම ඇති වන ි ර න්ට ඩ ල ක්ති න ද ඩ ට තමයි දරන්ගේ ෝක පලන රන අපි මයි ේ පාල හරල බද ම පාල ප සදදුස විදර නම රග ය නක ශේෂන් අපේ නිවසහ නිවසෙහි වට පිටාව අපිට අශ්‍ය පරිදි සකසාග නිදී අපි නොදනපාති විශාල වැරදි සිද්වෙලති බයි සරලකාරන බදම අපේ නිවසේ කාමරෙන්මතුමයි පටන් ගත්ත ද . ම ඉස්ල්ලකවාගේ මේ ඇල්ෝජි කියන ත්වය හමහි කැසීම හමේ පළුනැගම් පමණක්නෙවෙයි පීන්නස ඇඳම එක්සීමක් කියන පුදුවේ තියන රෝගතත්වයන් තුනුම ඇතිවන්න ඇලජි කියල් නිසා. දැම් මේ ඇල්ර්ජි වැඩිවන්න එක හේතුවක් තමයි මම කිව්වා මේ දූවිලි මැක්කා කියනක් කියැන අපේ රටේක් බොහෝ බහුලව ජීවත්තනාර මමකරූ පර්ේෂණක නොත්වාගෙන සිහට හැත්තවක් වගේ ඇදම තියන දරුවන්ට ඇතරශේ දූලිමැක්ක තමයි හේතුවෙන්. මේ දූලිමක්කා විශේෂයෙන්ම වැඩිවෙනවා සංගුෘත පරිසරය ඇතුළට ගැන සම්පපුර් වැහිච්ච පරිසරක් ඇතුළට මොකද ලංකාවේ තෙතමනේ හරි වැඩි ආවිි ලංකාව කියන්නේ මූදිින් වටවිචරටක් එග නිසා තෙතමනේ වැඩිසිර හැත්තාවකට යහැ පැත්තම හැමටිස තින සමාල්ලාලට අ සියට අසුව වගේ ගන්නු අප හුස්ම ගැනින් අප පවසාව වගේඉන්නෙත් ඒ ආර්ධතාව වැඩිවිච්චවා ඇතකට මේ වගේ තැනකදී. විශේෂම් අපිට පුරද්ධත් තියන මේ කාම්ෙරේ සම්පුර්නම දොවල් ජන වහගේ නිදාග. මේකට හේතු දෙක් තියෙනවා මේ පුද්ධි කතා කරන්නකට දැක හේතු දෙකක් එකක් මඳරුවෝ. දෙවිනි ප්‍රශ්නය හොර තර. එතකට ඒ නිසා ජැනල්ලරි ඉන්න. එතකට සමට කාබෙරේ දොරාරින ජනනිලයාරින්න මකද එල්ලියින්. ඒ ප්‍රශ්න නිසායිතකොට මේක ලොක ප්‍රශ්නයගැන්නේ මේක විශේෂෙන් අනිත්තක ලංකාවර්තාව සස්ඔභා ඇතියන පවුලම නිදාගන එක කාමරැක් පුරුද්ධක් හරිත කොට හතරදිෙන හරි පස්සනනි රිකාමරේ මුළු ජෝර්වල් ජයනල්වාහ නිදාගන්න. එදට මේක ඇතුළේ ආර්තාව අතිශයෙන් වැඩි වින් වැඩිවෙලා මේක නිසා පීනස රෝගේ ඇඳම එක්සිීම මේ සේරුම් දෙවල් වැඩිියනතකට මේ එකකට එක විසතු මක්තාමයි ජැනල යෘත්තකරීම නනිල් විෘර්ත කිරේදී අ මදුරු ප්‍රශ්නයේදී අපිට තියනවා මදුුරුමෂ් තල් දල්දාන්න පු. චැල්ලට හහිකරන්න පුුවන් දරු දල්තියන දැන් එච්චර විශාලගතමක් කියන්න ඔබට හදාගන්න පුළුවන් තර ඒලකට සොර සතුරුියට ඉතින් ගිරිල් වගේයක් දාලා ඒ එකක ජනලෙ අරිනව කියන ඒ වැදකත් සංකල්පය ලු රදාගන්නක තමයි වැදකත් ට පසේ සඳවශ්‍ය ක්‍රිය මාර්ගන්න මොකද අර. සාමාන්‍ය සම්ප්‍රදාායකව ආපූම පිල්ලි ගැනීමත් තියනවා ජැනල්ලැරිීමම පීනසවද න වද සිහිල් සුලග විල්ල හො ඇත්ව සිල්සුල ොදයි නොතට නෙලයක් අයින්නෙම නිදාගන්න එක නෙමේ නවත් වාතාශ්‍රයක් තියෙනවා කියනක ඉතා අතිශමිවැදකත්. එතකොට ජනෙල් වහලාවායි සමි කරනදාගෙන සමාරය හිතාගරන්න. මේ වායු සමි කරන දානයක මෙන්න මෙම ැටුලක්මෝ දකි මේ වායු සමකරණ යන්ත්‍රයේ අ විදුරිබිල වැඩිවෙන නිසා පෑයක් දෙකක්තාල මේක ඕ කරලවා. එතකොටවෙන්නේ අපිතුම පැහටක් නිදාගන්න වන පෑයි දෙකයිමක තියන ඉතිරි පෑහෑමක වැඩ කරන්නන්නේ නැවතර දතාව වැඩි වෙන. නින්න ගියාට පසිරින් කල්පනාවට දෙෙරිසා ඒම ඉන්දයනවා නවත්තර. ඇදම තත්වයමට පිනස්තත්වේ වැඩිගෙනවා. මම කියන්නේ එහෙම වයු සමි කරන්නේ දාන විදුලි පිල ගැන සැලකිලිමත්වන වනං සාමාන්‍ය විසි හය විසි හත වගේ ප්‍රමාණය තමයි සනිරයට සුදුසු මෙත්තන හුගක් අය කරන දට වගේ සන්තුගේ දහට වගේ අඩු කල්ල පෑක් දාළක කෝ් කරන. විසි හත වගේ දා උදේ වනකං නැවත අවදි වනකම් එක දාන උදේට ජයල් අරින්න කියන එක මම කියන්නේ. මොකද ඒහ දේවල් පිළිපැදීම තුළින්ම විශේෂම මේ අදුම රෝගය පිීනස රෝග අඩුවන. ඒම නැතුව අපි මේ බෙහෙත්ම උෂධම ගන්නකින් තමයි මේ මේක විසඳන් අැයි නොත් එහම විසදන්න පබෑ මොකද රෝගයට රෝග කාලකය තමයි නිදාගන්න කාම්බරය ර්තාවය නිදාගම් කාපරේ තියන දූවිලි එම නැතන් නිදා ගන්න කාබරේ ඇතිවනට දවිි මක්කා කියයටට රෝගතත්වයටඒ එක තම ෝග මූලේ.ඒ රෝග මුලේ විසදන් නැතුව අපිොච්චර ඉහෙලවර්ග නහයටගහන ස්ප්‍රේවර්ග දුන්නත්මී ලදී සනිපන්නේන්නේ නෑ. මේක ධාරනය කලා ඔන්ේ රෝගය ඇතිවීම වැලැක්වීම සඳහා. ඔබ විශේෂම නිදාගන්න කාමර පවැදැගත්මකද දරුවෙක් නම් පෑ අටක් තහයක් වගේ නිධානතරද අපිගේ දවසි. නෙ පුව වැඩිකාල ඉන්න නිදරකාමරද දරකාර ගැන තමන්ද සැල්ලි පත්ති ඉඳන මරයේ අනවශ්‍ය බඩු බාහිරාධිය රෙදිී සෝදන අදරදිට සෝදනල්ලද ෙද ොඩ ගොඩ ගහගෙන ඉන්නෙ හොඳනෑ ඒවගේ අනවශ්‍ය බඩු ගොඩගන්න මේ ගබඩා කාමරයක්න නිදන කාමරයක් කියල් හිතාගෙන කාමරේ පුළුවන්තරම් පිරිසුඳුව බඩු අඩුවෙන් තියාගැන්නක වැදගත් රෙදි එහම අල්මාර ඇතුළෙ දාලා බහලා. ියලන්න ඕන රදිපියන නයිවයි ලිය තැනක තැන්පත් කළේ බලීම සඳහා වන්නම තැනක් කලා නිදනකාමරයේ සෞඛ්‍ය සම්පන්න තැනක් බවට පත් කළ ම අවම වශයෙන් ඔගේ ජීවිතයෙන් තුනින් පංගුවක් සෞඛ්‍ය සම්පන්න තැක තමයි ජීවත් වන සහට රැකි අස්ථානනිසා කාර්යාලය ඔබ පාලනයට ඒේ නැතිවෙන්නට පුලුවන් ඇැබ තුමා කියන නිවසහරි තමන්ගේ පාලනයට ඒ යයාගත්තම අනිවාරිමයි ප්‍රශ්න වලින් ගැලවන්නට හැකියාවක් තිබෙනවා සැකි වෛදතුමයි අප මේ කතා කළ හැම අදදැකීමක්ම යම්ප්‍රමාණයකට වක්වා පුළන් පාලනය කරන්න පුළුව ත්වයකින් තමයි එ අපේ හමාර කරේ. නම වසනාවකට වගේ මරණිය තත්ත්වය දක්වා ගියපු මෙවැනි අදදකීම් ගනාවක්කබතු මටත් ඇති යිත් හල තියන අදැකීම් තුනක් කැටියෙන් කතා කරමු එක අදැකීමක්ක මට මතකයි උසස් පෙල දක්වා ඉගෙන උසස් පෙල භාගට පස්සේ. විභාග හොඳින් සමත්තුනා කියල අම්ම කැවුන් හදලදීලා. එහි මැද තිබුණු තැම්බිච ැති පුංචි කොටසක කිරි තිබිලා එයින් ජීතක්ෂණ පත්ච දැරියකගේ කතාවක් අපි හලතින. බබරු දෙබරු විද්දහම මැරන්න නෑෙල් හිතුවට එහෙම මැරිච්චාගේ කතාවක් හලතිබන ඒය වගේම මේ හිසකේ වර්ණගැන්වීම ඒ අදදැකීමත් හරිම කනගාු දායකයි. ඒන් මරණයට පත්තුනු අත්දැකීමක් තිබෙන මෙන්න මේ වගේ අදදැකීම් තිබෙන වාතාවරණයක් වට පිටාවක් යටතේ අප කළ යඋත්තේම කත්. ඒ ඒ අවදාහරණ තුනම දෙබරුන් විදීම නිසා. එම නැත්තන් සමාරහයා ඩයිවර්ක පාවිච්චි කිරීම නිසා. එත්ස නැත්තම් සමහර ආහාර නිසා ඇතිවන ආසාත්මිකතාවේදී මේ එන ෆිලෙක්සිස් කියන රෝගය තත්ත්වය ඇතිීම නිසා තමයි එම මිය ඇම සිදුවන්නේ. එතරේ ඇන ෆිලෙක්සිස් කියන රෝග තත්වද වෙන්නේ අසාත්මිකතාවය කරන ඇතිකරන ද්‍රව්වය, ශරීරයේ රුදුරපීන්න ඉතාමත් ඉක්මනින් අඩු කරල කලන්තය වගේ තත්ත්වයක් තක්වායක වර්ධනය කළ ඉට පස්සේ නිසි වෛද්‍ය ප්‍රතිකාර නොලබන සමට විනාඩි ගණනක් තුර මරණය පා පත්ෙන බළුවන් එර මේ ඇනෆිලෙක්සිස්ෙන තත්ත්වය පළමිනුම වැදගත් දේ තමයි සමට එක පාටම ඉන්නම ඉතාමත්ම හරිසිය කවදකත් ඇනෆලක්සි සතතිවේච නති දෙයක් ඇන ෆිලෙක්සි ඇතිවෙන්න පුොලන් හයා ඩයි කියනෙන ගත්තත්තේම හෙයාඩයි ඔලුුවගාග වර්ණක කිරීමනි පරිස්සම් වෙන්න ඕන. ඒ මම හිදන්නේ ඒ යම් කිසි පුහුණක් තියනයක් ්‍රව කරගන්නක තමයි සුදුසු සම්මකද ඒකට හේතුව තමයි හයාඩයි තැවරීමේදී හෙයාඩයි තවරන්න ඕනේ හිසකේවල විතර. හිසකේ කියන්නේ ශරීණය අත්්‍යවශීම මිය ගිය කොටසක් ඒක ශරියට ගත වෙන්න හි හිසකේව තැවරවාම මේ තැවරීමේද හිස්සහි සමහි පතිත වනොත් ඒ සමහහි තුළ ඉතුර ඒක උරාගෙන තුලින් තමයි ආසාර්්ිකතාාව ඇතිවනේ දෙවිේ ඉත්තාම ඉක්නමක සෝදන්නවන. දැ සමහරය බම දන්න උදාහරණැතියෙනවා හයාඩයි ගාගෙන ඉටවස්සේ හෙල් මට්ටක් පලගෙන මෙයා ගමනක් එහම ගිල්ල එ කොට එකපාටම කලන්ති වෙලා වැටනා පරෝහල්ට ගෙනනික්්සාා කෙට කාලිකක් පොඩක් අයිම සැරැක් මෙයා සුවකරන්න හැතුව නමුත් නැවතව වතාවක් සිදල් ම ෙදුණේ අර එය හයාඩයිජක තියගැන කාලේ කාලය තුළදී සමට ගිහිල්ල සමින් අඟට අවශෝෂණය වෙලා ඊටවස්සේ ඒක නිසා අසාත්මකතාව බරපතලන මේ හැමදාම යයා ගන හයා අ එක් ද යම් කි හදිසි ගරුණක් නිසා මෙන්න හම දැක්වල තිෙනෙකොට මේක තේරුම් අරගන්න නිසි ආකාරව එයා දයි පාච්ච කිීම වර්ණක ගැල්වීම කරන්න ඕන හරි තැන්වල ගැල්වීම කරනු එක තම පලවිනිි දේ. දෙවිනි එක තමයි එහෙම හයා ඩයි ඇලජිකක් තියෙනවනම් එය හයාඩැයිවල ඇලජින් නැති හයා ඩයිවර්ග මොනවාද කියල හඳුනා ගැනමි පරේෂණයක් තියෙනවා එක ශර්ම රෝක පරේක්ෂණයක් ඒ අසාත්මිකතාවය පිළිබඳ වෛද්‍යවරම විසින් සිදු කරනමු. අ ඊලක උදාහරණය තමයි දෙබවරුන් ලබුරුන් කෑමි සාතතිව නැ ෆිලක්සිස් එක දෙවිදිගට වෙන්න පුළුවන් පළවෙනි වෙල විදි තමයි සමහල්ලාට එක පාරටම කූම්ියෙක් නැන් කඩියෙක්කාලාල ඉතාමන් වු කෙටිකා ලැක්කතුු තාමත් සු විශ්‍රමාණයකින් ශරිනිකතු වෙලා. ික්ල මේ එකක ඇතබෂිම දෙවුල් වටක පවා මරණය වැලක්විය නොහැකි වගේ තත්ත්වයක් තම එක නොවම දෙබරු කෑමේදී සිදුවන්නේ විශාල ප්‍රමාණයක් දෙවරු ඇවිල්ල කෑම නිසා විශාල ප්‍රමාණයක් දෙවරුන්ගේ විශ ශරීකතතිවීම නිසා තම ඇ ෆිලෙක්සිස්කය තත්වය දිල ැතිවන්නේ දෙවරු තරෙදී වැදකත්වන්නේ දෙබරුන් විදිනකොට දෙවුරුන් විශාල ප්‍රමාණයක් විඳීම වැලක්වීම සඳහා ආවරණය සහිත ස්ථානයකට යෑම සහ පුළුවන් තනම් ශරීරය ආරණය කරගෙන . ීම තමයි වගේ අවස්ථාවවිදි වැදගත්තෙන්නේ තර රහල කර ඉක්තාමත් ඉක්මනින්ම ගෙන අමත් වැදගත්වවා තුන්වනවාර ඔබ කිවවාර සමහර ආහාර නිසාසාත්මකතාාවය නිසා ඒව න ෆලක්සි තිනද මේ ආහාර නිසා ඇතිව ඇන්න ෆිලෙක්සිස් තත්වයත් සමාඩි තාමත් හල්දිසිම ඇතිවන්න පුළවාන් එතොට මේ වගේ අවස්ථාවවිදි හඳුනාගැනීම සඳා පාරීක්ෂණ තියෙන එකක් දෙව නොග අසාත්මකතාවේ නැති කරමි ක්‍රමවේදයන්තියනවා එතනැති කරන්නේ අපිතුම ඔබගේ අසාත්මිකතාවය තියන්නේ කිරිවලට කියලා. ඉතර කිරි ආශ්‍රයම්ම ඉතාමත්ම අඩු සාන්ද්‍රණයකින්දලා වැඩිසාන්දරනයක් ද දක්වා ක්‍රමාන්කූලව ශරීරයට ඒ කිරි ඇතුල් කල්ලා ප්‍රතිශක්ති පද්ධතිීමන් සිිස්ටම් කියැලා කියනවා ඒ ප්‍රති පද්ධටය මේකට හුරු කරලා ඒ හුරු කිරීම තුළින්. අසාත්මකතාව නැති කරන්න පුළුවන්. ඉලඟට මේ අවස්ථා තුනේදීම ලයිෆස් සේවිී ජීවිතය බේරාගන්න අවෂධයක් තිීම ඇඩල් නම් කියල මේ අවෂතිය භාවිතා කිරම් අතිශයම වදගත් ඩැන් මම මේ රෝගතත්ව යන ෆිලෙක්සි අතිච රෝගීන්ට කියන දෙයක් තමයි මේ ඇන්ඩින් කියන අවෂධය අවම වශයෙන් එකන එක ඔබගේ ඔබගේ ළඟතවාගන්න ලගතාගන්න මොට සහරට වදරු ලගම මේ අවෂසදය න. සමට ලංකාව මේ වෂද හම ද මේ එක වෙලා ලයි සේන් රග සහර කාලවට ලංකා මේක නැමිත නකට එක හේතුවත්න මල අඩු අවෂදයක් ොද මේ ගනල්ල විශා ලාාවයක් ගණඩ පඩි බහම නෙනවත් මේමගේ අවෂද අති්‍යවශ්‍යයම ලංකාවේ තිබ යුතු න්ුවන් වෂදිය දරම මේ ඇඩුවන් කිය අවෂසදිය. ඔබල් ලඟ තබා ගැනීම වැදගත් ඒ තමන්ටම ඉංජක් කරගන්න පුළුවන් ක්‍රමයක්ම කියනවා කියල දෙවාඒ තමන්ටම පුළුවන් ඒ වයල් එක ෞෂදි ශරරියටකගත කරගන්න හදිසිය අවස්ථාව හෙසනත්තම ඔබගේ දෙමමාවපිය කෙමලත් සතුකරට පුරදු කරන්න පුළුවන්ක ඒවාගේ හිසේ න තම මේ අවෂධදරගෙන වගේ දල ගන්න පුල යාම මේ පාච්චි කරන්න පුුවන් මේ වගේ දෙයක් කරන්න පුළුවන් හැමතිස්සම නමුත් පිටරටින් න හර අයිුරීල් නවුෂද ඉතාම ිලා අධකයි අන්තිේශයම මිලාධ දෙක රුපල් පලස්දක්කුස දක් වගේෙන එමන ඉතාමත් මිලාඩදුවට මේ කරගන්න කුළුවන්ද. මේ කාලය ඉතාම විශේෂිත වෙනස් කාලයක්. ප්‍රශ්න දෙක් තිම නබතුමාගේ මිමසහන්න එකක් තමයි මේ කාලය රෝහල් ගත වට හොද කාලයක්ද කියනෙ එක ඒවගේම මේ කාලයේදී එන්නත් කරනය සහ අසාත්මිකතාවය මේ කාරණත් දෙකම කතා කරන විරමෙන්ට පස්සේ. 6 वा रामे ලින් ොන් තාවා කිය साත්මකताාවයක් ඇති बुනोත්යම් හेකन මේ කාले रोහल ගතවීම र्देशित शिय අसाता विशेषियम फलेस वाගේ रोगताත්යක් ඇති यह मारराක तවයක් ख නිසා रोगल ගतवීම शයි. මොහෝවිට මේ රෝහල්ගතවීම පෑගාණිකින් අවසන් කරන්න පුළුවහල් දීර්කාලව රෝහල් තීම අවශ්වන්නේ නෑ නමුත් රෝහලක් කරා යාම අතිශ්‍යයෙන්ම වැදගත්තට දෙවැනි කාරණාවතමයි කොවි තත්වයට එකම සහ වැදගත්ම නිර්දේශය තමයි එන්නත් කරනය. දැන් ඇතැම්ම ඩොකිරීමට නිදහසට කාරණාව තමයි කියන්නේ ඉග්‍රවිසියම්ම කියන මට ඇලෝජ තියන මට ආසාත් පිතාව තියෙන. ඔබතු මා තමයි මේගෙන හොඳටම දන්නවායිෛත්‍යවරය. දැඒකන්නේ මේ දවසරතිය ලොකෝම ප්‍රශ්නයතමයි ඇල්ජි තියෙනවනං එන්නට විදගන්න පුළුවන්ද කියක බරපතල ප්‍රශ්ණනයක් කල තියෙනවා දැන් හුඟක් අය තීරණය කරනවා අපිේතම අවුරුදු පණහා කැහැටක කෙනෙක්. අවුරුදු විස්සදිවිතර අම්බ කෑල්ලක් කෑවාමඟ කසන්න එඇල්ලුව එක නිසාම මෑල්ලජික් ඒක නිසාම මේ අවෂධය විදගන්න බෑ කියල. එසේ නත්තම් මමිට අවුරදු ගහකටතර සල්ලා ඇමක්සිරීන් මේ ප්‍රතිවර්ග බීල ඇගේ පල්ලවාාව එක නිසා එන්නත ගන්න බෑකිල් ලමුත් ඒක වැරදිී මේ එන්නත් දෑට ප්‍රධාන වශීෙන් භාවිතනය තුනත් තියෙනවා මේ එන්නත්වල තියෙන එක නොගැසීමට හේතුව හැටියට දක්වල තියෙන්නේ. එම එන්නතට ඇන ෆිලෙක්සිස්යක් එක නිසා ඇතිවන අසාකතාවයක් තියෙනවා නම් ඇසන්න ම් න ෆිලක්සිස් නත්තන් විට අඩු ෝග තත්වත් තියනම් පමණයි එන්නට විදගන්න බැරි. එතකොට ඊට අමතර වෙනත් අෞෂධයක් සඳහා. බරපතල විදිී ආසාත්මිකතාවයක් තියෙනවා නම්. ඒත් ඔබට පාලනයට ලක්ව අෞෂදය ගන්න පුළුවල්. අදට බරපතල කියලා කියැන්නෙීමේ ඇන ෆිලෙක්සිස් වගේ එකපාට රුදිර පීරිණය අඩුවෙලා සිහි මූරජාවීම වගේ රෝගතත්ත්වයක් තියනක සහ සමාට හස්ම ගැනීම අපාසතාවයක් ඇතිම පමණයි. ඔබට මීට ඉස්සල්ල ෞෂ්ධයක් අරගත්තාම එන්න තක් ගත්තාහම. ඇතිවල තියෙන අසාත්මිකතාවය නිකම් හමෙහි පළුනැගීමක්හම කැසීමක් වගේ දෙයක් නම් අනිවාර්මම එන්නට ගන්න පුළුවන්. මෙතනද මහිතන්නේ ශේෂත්‍රීත් ලොකු ගැටලුවක් තියෙනවා. සමහර වෛද්‍යවරු ප්‍රතික්ෂේප කන්නවා මේ වගේ සුළු අසාත්මිකතාවයන් සඳහා අයට ඇන්නත. ලබ නොදීම ම හිතන ඒ ම වෛද්‍යරුන් කළ යුත්තේ බොහ විට දේෂ්ට වෛද්‍යවරු පිඳව අවබෝධය තියෙන එසෙත් නත්තම් එන්නත් කරණය පිළිබඳව ප්‍රජාවෛද්‍ය විශ්ෂඥ්‍යවරන්න්නවා ඒ සඳහා නිකුත් කරපු රජයේ චක්්‍රලයකන තියෙනවා. ඒ චක්ලය කන නිසිලෙස හගාරලා ඒ සඳ අවශ්‍ය පියවර ගැනීම විශේෂයම් බරපතල්ලෙස වෛ්‍යවරයා බියට පත්වනවානම් මේ ෆිල් ලික ශේෂත්‍ර සානිකීදී මේ එන්නට ලබා දෙන්න. ඒ ශේෂත්‍ර සායනීදල මමහිතැන්නේ රෝල රෝහල මේ දස්සර ලබා දෙන සමහ රෝහල්ලල රෝහලක ලබාදී වැදගත්වයුණු. ඒ වගේම පොදුවේ ඕනම එන්න තක් පවිද්දහම හෝ අවුෂධයක් ගත්තාම අසාත්මිකතාවේ බරපතල අසාත්මිකතාව ඇන්න ෆිලෙක්ෂස් කියන ඇතිවන්නේ. ඇක විතරව කාලක් ඇතුළතු. ඊට පස්සේක ඇතිවෙන තියෙන ඉට සම්බාවිතා ඉතාමත් මාඩුවයි. එතකොට ඔබට යම්කිසි ආකාරයක සැකයක් තියෙනවා නම් මේ එන්නත විදගෙන ඔබ කළයුත්තේ ඒ වෙන්නට විදපු එසාහනය. අසල සේ පරෝහලේ අවු වශයෙන් පෑක වගේ කාලක් ඉඳලා හිට පස නිවස කරයන එතකොට ඒ ත්තු යටතේ ඔබට මේ අවෂධය මේ මේ එන්නත ලබාගැෙනීම සිදුකරන්න පුළුවන් මහිතැන එන්නත ලබාගැනීම ඉතාමත් වැදගත් ඉතාමත් වැදගත් වන්නේ දැන් වන්නකොට මේ කොවිඩ් රෝගයේ වැලැක්වීම එකක් වැලැක්වීම ඔබට එන්න දෙකම විශේෂ මලාගතර පස්සේ කොවිඩ් රෝගය වැල්ලඳදුනත් ඒ රෝගයේ නිසා ඇතිවට බරපතල තත්ත්වයන් අඩුවෙන. ඒක ඒක පැහැදිලිියොම පේන දෙයක් සමහරය කියන කොවිඩඉන්න විද කොවි ඇවන කොඩ ඇතින්න පුළුවන් කොවිඩ ඇතිවුණත් මේ එක සාමාන්‍ය සම් ප්‍රතිශා පොඩිැක්ගේ ප්‍රමාණග නතර වෙනවා. ඒ මරණය දක්වා යන ඒ තත්ත්වය දක්වා වර්දිනි වන්නේ එක නිසා ඔබගේ අධිෂ්ඨානය තිවියුත්තේ එන්නට ලබාගෙන එන්නත ලබා නොගැනීමනව. ත අනවශ්‍ය ිය මගේ සාත් ක් මගේ යක්ක් ල මි සල් රු වි ස ි දේවල් ල එන්ට නොලබා ගැනීම නසුදුවී. පැහැදිලුවම ඔබ ඔබේ ජීවිතයක අයිතියක්ත්ති නො එකක ඇත්තාපේක පිළිගන්නවා. නමුත් මෙවැනි කාලයකදී ඔබ ඔබ ගෙන තීරණයක් කරනවට වඩා. පිළිබඳව ශේෂත්‍රහි දන්නා හසල මෙවන් වෛද්‍යවරුන්ගේ අදැකීම් හර ඒ තීරණය ගන්නා නම් ඉතාම යහපත් කියන කාරණය තමයි අප අවසානයේ දම අවධාරණය කරය අපේ ගෞරවය සහ ශේෂස්තුතිය ලමරෝගසාත්මිරෝක පිබඳ සකනඥ බයිදධ්‍ය ජි තමරසන මත්තුමනති ර් කාලන අදකීම් තියන ප්‍රායෝගක වෛද්‍යවරයක හටබතුමා පේජීවිතය අපිට තේරම් ගැනට පස්වාව බද නත්තවත් දිරි වැටස්්‍රානකද අලිත් ඔබතුම හමුවනට බලාපෘොත්වයනොතුම මත්ම ස්තුද . <mansionleme Celsius. iller>